අයිබෝන් සුබු දැසනක් ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා. බදාදා දවස ගෙවෙන්නේ ඔබේ දෛනික වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා කියන ගාම. විශේෂම අපි විවිධ අවස්ථාවල අපි රැකියා පරිසරය වෙන්න පුළුවන්, ගෙදරකදී වෙන්න පුළුවන්, සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී අප තුළ විශ්වාසය තියෙන්න ඕන. අප කතා බහ කරන දේවල්, අපි ක්‍රියා කරන දේවල් සත්‍යය කියන දේ නිසා කෙලින් වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. කෙලින් කතා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අන්න එතනදී ඔබට සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී ඉතාමත් පහසුයි. මොකද තමන් විශ්වාසවන්ත පුද්ගලයෙක් විදිහට තමයි බාහිර සමාජයේ ඉදිරියේ මුහුණ දෙන්නේ. ඉතින් දවසේ වැඩ කටයුතු කරගෙන යන ගමන් ඔබ දන්නවා විඳින උදෑසන බදා දවස ඔබට වාස්තු විද්‍යාව පිළිබඳව දැනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ දුරකථන මාර්ග විවෘත වෙනවා 2444555 2444555 අවස්ථාව තියෙනවා ඔබට අද විඳින උදෑසන වාස්තු විද්‍යාව වලට කතා කරන්න පුළුවන්. අපි සමග එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිරේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා. ආයිබෝන් කියලා පිළිගන්නවා. නිශාන්ත මහත්මයා, දැන් මේ වාස්තු විද්‍යාව පිළිබඳව කතා බහ කරද්දී විවිධ අයට අපි පාඩම් විදිහට වාස්තු විද්‍යාව ඉගෙනුවා. යම් යම් තැන්වලදී මේ දේ කොහොමද වෙන්නේ, මෙතනට වාස්තු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද කියන දේ අපෙන් අහන අවස්ථා තියෙනවා. මෙතනදී උළුවස්ස සම්බන්ධ අපිට දුරකථන ඇමතුන්ගෙදී තේරෙනවා මංගල උළුවස්ස පිහිටන්න ඕන දිශාව මොකද්ද, මේකේ යම් දෝෂයක් ඇති වුණොත් අපේ ජීවිතවලට මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ. එතකොට මංගල උළුවස්ස පිහිටුවට පස්සේ නිශාන්ත මහත්තයා නිශ්චිතව ඉදිරි ප්‍රදේශය කියන්නේ අපිට බාහිරෙන් පේන දිශාව මොකක්ද වෙන්න ඕනේ කියන දේ අපින් අහනවා. මේකේ ගැටලුවට පිළිතුර මොකද්ද? ඔසකද මංගල දොරටුව කියන්නේ හරියට අපි කෙනෙක්ව ගත්තට පස්සේ අපේ මුඛය වගේ, කට වගේ. එතන මංගල දොරටුව කියන්නේ මොකද, අපි අපේ ශරීරය පෝෂණය කරගන්න ආහාර පාන ආදිය ගන්න සගා අපේ කටි. ඒ වගේ තමයි ගෙදරක මංගල දොරටුව තමයි මේ ගෙදර මුඛය වෙන්නේ, ප්‍රධානම තැන වෙන්නේ. ඒතර මේ මංගල දොරටුවෙන් තමයි සගා කෙනෙක්ගේ ආදායමක් උපයන්න එළියට වැහැලා යන්නේ, වගේම ආදායමක් රැගෙන ගෙදරට එන්නේ මේ මංගල උළුවස තුලින්. ඒතර මේ මංගල උළුවස කියන එක ඉතාමත් තද බල සාධකයක් තමයි ගෙදරක සාර්ථකත්වය ඇති කරන්නේ. එතකොට මේ මංගල දොරටුව කියන දේ බොහෝ විට අතීත වාස්තු විද්‍යානුකූලව එක එක්කෙනාගේ ලක්ෂණ වලට ගැලපෙන ආකාරයට තිබුවා. නමුත් අද තියෙන රටාවන් එක්ක බොහෝ දුරට එවැනි කටයුතු කිරීමේ අපහසුතාවයන් ඇති කරලා තියෙනවා. මොකද පුංචි ඉඩකඩක තමයි අපි නිවාසය ඉදි කරන්නේ. ඒ නිසා ඇතම් විට පර්චස් 7, 8, 10 වගේ පුංචි ඉඩම් වල ඉදි කරද්දී බොහෝ විට අපේ ලක්ෂණයට ගැළපෙන දිශාවක් තෝරා ගන්න ගියොත් සමාලාට ප්‍රායෝගික ගැටලු මතුවීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ නිවසර තියෙන ප්‍රවේශ මාර්ගයක පදනම් කරගෙන තමයි ගොඩක් දුරට මෙන්න මේ ප්‍රධාන දොරටුව පිහිටවීම කරන්නේ. ඒ වගේම තමයි සගා දැන් මේ දොරටුව පිහිටවීමේදී උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර කියන ප්‍රධාන දිශා හතරට තමයි දොරටු තැබීම් තබන්නේ. මේ තුළ අපේ ඉන්න උදවියගේ යම් බයක් තියෙනවා, යම් සැකසහිත බවක් තියෙනවා බස්නාහිර දිශාව අශුභ දිශාවක් හැටියට සලකන. කවදාවත් නෑ සගා බස්නාහිර කියන්නේ ඉතාමත් මං කියන්නේ ශක්තියින් ප්‍රබල කරන දිශාවක්. මෙතන වැදගත් වෙන්නේ මංගල දොරටුව පිහිටීම දිශාව වගේම සගා අනිකුත් පිටවීමේ දොරටු තබන්නේ කොහෙන්ද කියන එක වගේ තමයි. නැත්නම් උතුරට විතරක් දොරටුව තැබුවොත් එහෙම ඒක ඉතාමත් අහිතකර වෙන්න පුළුවන්. උතුරට දකුණට තැබුවොත් ඒක ඉතාමත් අහිතකරයි. උතුරට බස්නාහිරට තැබුවොත් අහිතකරයි. උතුරට නැගෙනහිරට තැබුවොත් ඒත් අහිතකරයි. ඉතින් ඒ නිසා මෙන්න මේ දොරටු වල පිටවීමේ දොරටු වල ගැළපීම ඉතාමත් වැදගත් වෙනවා මංගල උළුවස්සත් එක්ක. ඊළඟ දේ තමයි මේ මංගල උළුවස්ස තැබීමේදී නිවැරදි පාද බෙදීම් ක්‍රමවේදයක් තියෙනවා. දැන් සමහරලාට දැන් අපි ගෘහ නිර්මාණ ශිල්පය කරන අය ඔටෝ කැඩ හරහා කරදී 1-3-5 කියන පාද තුන වෙන් කරගත්තර නන්දා භද්‍රා රික්තා පූර්ණ ඡායා කියලා වාස්තු විද්‍යානුකූලව පාද බෙදීමේ ක්‍රමයක් තියෙනවා. කෙසේ වුවත් මම දකින්න දේ අනුව සාර්ථක තැනක ගොඩාක් දුරට ඔබතුමා විසින් ගෙදර ප්‍රධාන බිත්තිය තියෙන මංගල උළුවස්සන බිත්තියේ හරි මැද හිටගත් විට තමන්ගේ දකුණු අත පැත්තට මෙන්න මේ මංගල දොරටුව පිහිටලා තියෙනවා නම් ඒක ඉතාමත් ජයයි. ඒ වගේම තමයි සගා පරිස්සම් විය යුතුයි. මංගල දොරටුව පිහිටන මුළු බිත්තියේ හරි මැද ඉතාමත් අශුභයි. මධ්‍ය ලක්ෂයට කෙලින් එල්ලවීම ඉතාමත් අශුභයි. වගේම දැන් ඔබතුමන් කිව්වා මේ දොරටුවෙන් පිටස්තර පැත්ත ගැන. බොහෝ විට මේ ගෙදර හදලා කරලා යම් තාක් දුරට ඔළුව උස්සගෙන නැත්නම් දියුණු වේගෙන එනකොට ඔන්න යාන වාහනයක් අදීමෙන් ගන්න ගත්තන් පස්සේ ඉස්සරහට වැරැන්ඩ එකක් ගන්නවා බොහෝ විට මේ තමන්ගේ ත්‍රී වීලර් එක එහෙම නැත්නම් යතුරුපැදිය හෝ වාහනයක් දාන්න. මෙන්න මේ වැරැන්ඩ එක ගැනීමේදී තමයි අර ඔබතුමන් කිව්ව ආකාරයේ ගැටලු මතුවෙන්නේ. බොහෝ විට කණු ආදී එනකොට මෙන්න මේ ප්‍රධාන උළුවස්ස කෙලින්ම ආවොත් ඒක ස්තම්භ දෝෂ වැටෙන්න පුළුවන්. ඒ වගේ මේ වහලේ ආතතිය බලන්න ඕනේ. ඒ වහලේ තියෙන බෑවුම ටිකක් වැඩි වුණොත් එහෙම ගෙදරට ආලෝකය වැටෙන්නේ නැතිව කලුවර වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි තත්ත්වයන් ඇති වෙන නිසා මංගල උළුවස්සේදී විශේෂයෙන්ම වාස්තු විද්‍යාඥයගේ උපදෙස් පැතිය යුතුමයි එවැනි කටයුතු කරද්දී. පළවෙනි දුරකථන ඇමතුම අපිට ලැබෙනවා ජයන්ත මහත්මයා කෑගල්ලෙන්. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමාට.
අයිවන් සුබෝදෑසන සුබෝදෑසනක් අපිට කියන්නක මේ උපන් දිනය උපන් වෙලාවයි මම එක්දාසන්නේ 57 මැයි මාසේ 24 වෙනිදා 57 මැයි 24 සිකුරාද දවසක වෙලාව කියන්න අපිට උදේ අලුයම 2:42ට අලුයම 2:42 නිවසේ දිගපලල කියන්න හදලා තියෙන නිවසේ දිගපල තමයි අවශ්‍ය කරන්නේ නිවසේ දිග තියෙනවා අඟල් අඩි 53යි අඟලක් අඩි 53 අඟල් එකයි පළල පළල 30යි අඟලයි 30යි අඟලයි අපතම දුරකථන නැතිෂන ඉෂාදමත් මා පරීක්ෂා කරන අවස්ථාව තියෙනවා 2:44 555 දුරකථනෙන් අපිට කතා කරන්න පුළුවන් ජයන්ත මහත්මයා මේ පළවෙනි සැලසුමට අනුව තිබිච්ච නිවසට අමතරව තව කෑල්ලක් එකතු කරගත්තද ඔබතුමාගේ නිවසට පළවෙනි කෑල්ලට අමතරව මේ ඉස්සෙල්ලා තියෙන අඩි තියෙන පොඩ්ඩක් මේ අපි පල්ලේ මේ ගේ පොන්චි කරා නමුත් අත්විවාරම ඒකම තියෙනවා අඩි 4ක් විතර වගේ පස්සට ගන්න තමයි දැන් ප්‍රධාන උණුවස්ස තියෙන්නේ අර දීලා තියෙන අත්විවාරම වෙනස් වුණේ නැහැ ඔව් මට පොඩ්ඩක් කියන්න බලන්න ඔබතුමාගේ ප්‍රධාන ඉදිරිපස තියෙන දිශාව කොහෙද ගේ ඉස්සරහා මොන පැත්තටද වැටෙන්නේ? ගෙදර ඉදිරිපස වැටෙන දිශාව අපිට කියන්න පුළුවන් ජයන්ත මහත්මයා. උතුරු දිශාව. ඔව්. මට දැනගන්න පුළුවන්ද මේ උතුරු දිශාවෙන් ඔබතුමාගේ අර පැරණි නිවසට අමතරව තව කොටසක් එකතු කරගත්තද කියලා ඔබතුමා? නෑ නෑ මොනවත් නෑ. තිබ්බට වඩා පොඩ්ඩක් අඩි ගන්න හතරක් අඩු කරා. ඔව් මොකද මෙන්න මේ අයවැය පාද ඉතාමත් අශුභකාරී තත්ත්වයක තියෙන අය දෙකක් වැය දෙකක් හැටියට ඒ වගේම යෝනි අංශක ඔන්න මේ වගේ ප්‍රධාන වශයෙන් තියෙන පොරොන්දන් වල අශුභකාරී තත්ත්වයක් තියෙනවා මට දැනගන්න පුළුවන්ද ඔබතුමා රැකියාවද්ද ව්‍යාපාරයද්ද කරන්නේ ජයන්ත මහත්මයා රැකියාවද්ද ඔබතුමා මම ව්‍යාපාරයක් කරන්නේ ඔව් මම ගොඩක් සතුටු වෙනවා ඔබතුමා ව්‍යාපාරිකයෙක් හැටියට මේ ස්ථානයේ රැඳී සිටීම පිළිබඳව මොකද සෑම දෙයක්ම කඩාවැටලා ඔබතුමාට බොහොම අහිතකර කාලයක් ඇති කරන්න ඕන පිහිටීමක් මේ ගෙදර වර්ගඵලය තුල තියෙන්නේ කොහොමද ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු ව්‍යාපාර කටයුතු ගොඩක් අඩපණ වෙලා තියෙනවා මහත්තයා ඒ නිසා තමයි ඔබතුමාට මම කතා කරේ ඔව් දැන් මෙන්න මෙතන තියෙන ගැටලුව තියෙන්නේ විශේෂයෙන්ම ඔබතුමාගේ ගෙදර වර්ගඵලයේ ගැටලුව තමයි ඇති කරලා තියෙන වර්ග අඩි 24ත් 26ත් අතර ප්‍රමාණයක දුර්වලතාවයක් තියෙන්නේ මෙන්න මේ පිළිබඳව සිතලා බලන්න ඒ වගේම විශේෂයෙන් මට පොඩ්ඩක් ඔබතුමාගේ ගෙදර මැද ලක්ෂ්‍ය වැටෙන කොයි වගේ තැනකටද ගෙදර මැදට වැටෙන විචියක් ළඟට අන්න ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න මොකද ජයන්ත මහත්මයාට ආර්ථිකයේ උත්පාදනය වෙන ස්ථානයේ යම් දුර්වලතාවයක් වෙලා තියෙන සගා ඔබතුමාගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතන්න මෙන්න මේ වර්ග අඩි ප්‍රමාණය සකස් කරගන්න ඔබතුමා බෞද්ධද මම බෞද්ධ ඔව් ඔබතුමාට හැකියාවක් තිබේ නම් පුර අටවක ලබන පෝය 3ක් උදෑසන 4:44ට ඊසාන දිශාව බලලා ගෙදර මැද ලක්ෂයට වෙන්න කිරීතිරිවීමක් කරන්න ඒ වගේම ඔබතුමාගේ දකුණු අතේ වියතේ උසට ගැලපෙන ආකාරයට පෙරහන් කඩ 9ක් මහලා තමන්ට ළඟම තියෙන පන්සලක විහාරස්ථානයක පෙරණ ටැප් එකක ගැට ගන්න මොකද මෙන්න මේ තුල විශේෂයෙන් සගා භෞතික පැත්තට වඩා අපිට අදුෂ්‍යමාන බලශක්තියන් වල අහිතකරතාවයන් පවා ජයන්ත මහත්මයාට ඇති කරලා තියෙනවා ඉක්මනින් වාස් විද්‍යාඥයෙකු උපදෙස් පතා ගත්තොත් මෙතුමාට මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් 2:44 555 දුරකථන විවෘත අපි කෙටි විරාමයක් යනවා නැවසරයි කමු නිවසක ධන නිලය මැද ලක්ෂ ඉතාමත් වැදගත් වෙනවා තමන්ගේ ගෙදර ආර්ථික ශක්තිය සඳහාපවතින නිෂාද් මහත්මයා සමහර වෙලාවට දැන් මැද ලක්ෂයේ කෙලින්ම මංගල උළුවස්ස පීඩන අවස්ථා තියෙනවා මේ හරහා මොන වගේ බලපෑම් ඉල්ලෙන්න පුළුවන් නැත්නම් දොරටු කැපෙන ලෙස මැද ලක්ෂයේ තියෙන්න පුළුවන් ඔවුසක දැන් මැද ලක්ෂයේ රේඛාවන් අපි කියන්නේ මැද ලක්ෂ විකර්ණය කියන ගෙදර හතර මේ කැපෙන ස්ථාන නැත්නම් සම්බන්ධ කරන රේඛාවන් මැද ලක්ෂ රේඛාවන් වලට හසු වෙන්න දොරටු පිහිටීම ඉතාමත් අහිතකර තත්වයන් ගැන දෙනවා විශේෂයෙන් ඒ නිසා ඕනම සැලසුමක් තමන් ගෙදරක් ලස්සනට 3D එක බලලිවල ලස්සනට තෝරගත්තා වගේම ඒ සැලසුමේ මැද ලක්ෂ රේඛාවන් පිළිබඳවත් හොඳ සැලකිල්ලක් දැක්විය යුතුයි මොකද පෞද්ගලිකව දැකලා දැන් සගාට පේනවා මෙන්න මේ සැලසුමේ විශේෂයෙන්ම මේ මැද ලක්ෂ රේඛාවේ මැදටම හසු වෙන හරියටම සම්මුඛ වනසේ තමයි ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන්නේ ප්‍රධාන දොරටුව මේ සැලසුමට අනුව ඉතාමත් නිවැරදි තැනක නිවැරදි දිශාවක වුවත් අන්තිමට ඇති කරන්න පුළුවන් අහිතකරතා ගොඩක් ඉහළයි. ඒ කියන්නේ මේ ප්‍රධාන දොරටුව උතුරු දිශාවට තියෙනවා පිටිපස්සේ දොරටුව තියෙනවා දකුණට
තවත් දොරටුවක් නැගිනහිරට පිහිටලා තියෙනවා දනද්ද කියන වර්ගයට වැටෙනවා. ඒකයි තාමත් යහපත්. නමුත් සගාට පේනවා ඇති මේ නිවස ගතරසේ මධ්‍ය ලක්ෂ රේඛාව කැපී යන දන කෙලින් තමයි හරියට මේ මංගල උළුවස්ස පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ නිවසේ විශේෂයෙන්ම අපි මෙන්න මේ නිවසේ පඩිපෙළ කෙළවරෙන් දින පඩිපෙළ අයින් කරොත් එහෙම හරියටම නිවසේ හරි මැදටම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ මංගල දොරටුවේ තියෙන නිසා එවැනි තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු නැතුව ඔබතුමන් නිතරම අහන ආකාරයට ඔෆිස් රූම් එකක්, චයිල්ඩ් රූම් එකක්, ස්ටඩි රූම් එකක්, ඒ දේවල් ඊසාන දිශාවේ, මාස්ටර් බෙඩ්රූම් එක ඇවිල්ලා නිරිත දිශාවට, මුළු තැංගේ ඇවිල්ලා ගිනිකොළ දිශාවට කිසිදු වරදක් පේන්න නැහැ. නමුත් සගාට පේනවා ඇති ප්‍රධාන වශයෙන්ම මේ ඇති කළ තියෙන දෝෂ තත්ත්වය තමයි මොකද්ද මේ ප්‍රධාන උළුවස්ස හරියටම මේ මධ්‍ය ලක්ෂයට කෙලින් සම්මුඛ වනසේ පිහිටා තිබීම. නිසාමත මේ නිවසේ පඩිපෙළ බලද්දී ඉහළට ගිහිල්ලා වමට හැරෙන්නේ තියෙනවා. ඔව් අනේක ඉතාමත් අහිතකර තත්ත්වයක්. මොකද වාමාවෘතව පඩිපෙළවල් තිබීම ඉතාමත් අහිතකරතා ගෙන දෙන්නේ නිවසියන්ගේ දියුණුවට වඩා නිවසියන්ගේ පරිහානියට ගොඩක් දුරට හේතු වීම ඉඩකඩ ඉතා ඉහළ මට්ටමක තිබෙන. ඒ නිසා විශේෂයෙන්ම පඩිපෙළක් නිර්මාණය කරද්දී කොයිම අවස්ථාවකවත් වමට හැරෙන විදියට හදාගන්න එපා. දකුණු අතට හැරෙන විදියට තමයි අපි සකස් කරගත යුත්තේ. ඒතර දැන් මේ වැඩසටහන බලන අයගේ ගෙවල් වල වමට හැරෙන විදියට පඩිපෙළ තියෙනවනම් දැන් මොකද කරන්න ඕන? මෙහෙමයි ඉතින් දැන් ප්‍රායෝගික අවස්ථාවක් දැන් හදලා ඉවර නම් අපිට පඩිපෙළ කඩලා අයින් කරන්න කියන එක නෙමෙයි. හැකියාවක් තිබෙනම් ඒකේ දෝෂ මගහරව ගන්න තියෙන එකම විකල්පය තමයි සගා ලෑලි නැත්නම් ලී ආවරණය කිරීම ටයිල් වෙනුවට. ඒ විතරයි විකල්පයක් හැටියට තියෙන්නේ. මොකද ලීයට ඒ වාසු දෝෂකාරී තත්ත්වය ගොඩක් අවම කරගැනීමේ හැකියාව තිබෙනින් ටයිල් අතුරන්නේ නැතුව එවැනි තත්ත්වයක් තියෙනවා නම් ලී අසවි කරගන්න පුළුවන් නම් අන්නේ පඩිපෙළට තිබෙන අවහිරතාවයන් මගහරව ගන්න පුළුවන්. 2 4 4 555 දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා. කාන්ති මහත්මිය අයබෝවන්. අයබෝවන්. අපිට කියන්න ගම්පලාත කොයිද කියලා. කුලියපිටින්. ඉස්ලාම් අපිට ගෘහමූලිකයාගේ උපන් දිනේ උපන් වේලාවයි අවශ්‍ය කරනවා. ඔව් මේ 1960 ජූනි 30 ජූනි මාසේ 30 වෙනිදා උපන් වේලාව ජූනි 30 උදේ 10:54 ට උදෑසන 10:54 නිවසේ වර්ගඵලය දිගපල්ලත් අපිට කියන්නේ. ඔව් ගෙයි දිග අඩි 39යි. අඩි 39යි පළල. පළල 27යි අඟල් 3යි. 27යි අඟල් 3යි. ඔබ තුමේ දුරකථනේ ඉන්න හිරුටේ බලන ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. 2 4 4 4 555 දුරකථනයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබට විඳින උදෑසන වැඩසටහන බලන්න පුළුවන් hirutv.lk අපේ වෙබ්සයිට් එක හරහා. නිශාන්ත මහත්ම. කාන්ති මහත්මිය මේ නිවසේ වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ? ඔව්. සම්පූර්ණයෙන් නිම කරලාද නැත්නම් අඩක් නිම කරලා පදිංචිල ඉන්න ආකාරය? සම්පූර්ණ නිම කරලා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මම අහන්න කැමති දීපු සැලසුමට පරිබාහිරව ඒ සැලසුමට අනුව වෙනස් වීමක් වුණාද සැලසුමටම තියෙන අඩි ප්‍රමාණයට අනුවද සකස් කරේ? සැලසුමටම අනුවමයි මහත්ය සකස් කරලා තියෙන්නේ. ඔව් මොකද එහෙනම් සැලසුමේ තිබෙන අවදුරවලතාවයන් මේ වර්ගඵලය අනුව ගත්තන් පස්සේ අයවැය පාද අතර වගේම යෝනි පොරොන්දන් අතර වගේම ආයුෂ පොරොන්දන් අතර දුර්වලතාවයක් තියෙනවා මට දැනගන්න පුළුවන්ද? ඔබතුමියගේ නිවසේ ඊසාන දිශාවේ එක්ක එල් හැඩයක් එසේ නැතිනම් ඊසාන දිශාවේ වැසිකිලි කැසිකිලි වලක් වෙන දෙයක් පිහිටලා තියෙනවද කියලා? වැසිකිලි කැසිකිලි වලක් නම් නෑ මහත්තයා. මේ දැන් අපි අරන් තියෙනවනේ වැරැන්ඩා එක. ඔව්. වැරැන්ඩා එකේ නම් ඒ වැරැන්ඩේක ගත්තට පස්සේ නම් ඒ ඊසාන පැත්තෙන් එල් හැඩය තියෙනවා. ඔව් මෙන්න මේ தත්වය මත මං කියන්නේ මේ ප්‍රධාන වශයෙන් වැඩි ලොකු தත්වයක් නෙමේ වර්ගඩි 9ත් වර්ගඩි 11ත් අතර දුර්වලතාවයක් තමයි කාන්ති මහත්මියට තිබෙන. මෙන්න මේ ඊසාන දිශාවේ ඒ යම්කිසි අසුභකාරී තත්ත්වයක් ඔබතුමියලාගේ සෞඛ්‍යයට වගේම ඔබතුමියලාගේ අනාගත දියුණුවට අන් අයගෙන් තිබෙන සහයෝගයට ඉතාමත් අදබල පීඩා ඇති කරලා තිබෙනවා. ඔබතුමියගේ සෞඛ්‍ය පැත්ත කොහොමද? මම නම් මේ රෝගී තත්ත්වයෙන් තමයි ඉන්නේ. ඒක තමයි සගා තියෙන ගැටලුව තියෙන්නේ. කොහොම වුණත් මොකද අර ඉතාමත් පුංචි ප්‍රමාණයක වර්ගඵලයේ වෙනසක් තියෙන. කෙසේ වුවත් ඔබතුමියට හැකියාවක් තිබේ නම් ඊසාන දිශාවේ එල් හැඩේ ඉවත් කරගන්න. ඒ වගේ මට දැනගන්න පුළුවන් ද නිරිත දිශාවේ මොන වගේ පිහිටීමද තියෙන්නේ කියලා? නිරිත දිශාවේ තියෙන්නේ මහත්තයා නිදන කාමරේ. ඔව් නිදන කාමරෙන් එළියේ මොන හරි වතුර එක්රැස් වෙන තැනක් හරි වතුර එක්රැස් වෙන වලක් වගේ දෙයක් තියෙනවද? එහෙම නැහැ. නිකන් ටැප් ලයින් එකක් නයි යනවා පාරේ ලයින් එක වතුර ලයින් එක. ඔව් චුට්ටක් නිරිත දිශාවත් අසුබ කරගන්න එපා. හැකිතා පිරිසිදුව තබා ගන්න. මෙන්න මේ ඊසාන දිශාවේ තිබෙනා වූ එල් හැඩේ ඉවත් කරගන්න කාන්ති මහත්මියට ඔය තියෙනා වූ රෝග පීඩාවන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබිලා නිරෝගී සම්පත්තිය ඇතුව වාසනාවන්ත ලෙස කටයුතු කරන ශක්තිය ලැබේවි සගා.
වාස්තු ගැටලු නිරාකරණය කරගන්න ඔබට 2474555 දුරකථන විවෘත වෙලා තිනවා. කෙනෙක් ඉන්නවා නිශාන්ත මහත්මයා, අයබෝන්. අයබෝන්. කියන්න ඔබතුමා කොහෙන්ද කතා කරන්නේ? ගම්පලාත? මම කඩුවෙල. කඩුවෙලින්. මුලින්ම අපිට උපන් දිනය උපන් වෙලාවයි කියන්නේ? උපන් දිනේ 1975. 1975. 3 වෙනි මාසේ 2 වෙනිදා. දෙවෙනි මාසේ 3. Sorry. දෙවෙනි මාසේ 3. පෙබරවාරි 3. උපන් වෙලාවත් කියන්නේ? උදේ 6:57. දසන 6:58 නිවසේ දිගපළල දිග තියෙනවා 33.11 33.11 පළල 28.5 28.5 නිශාන්ත මහත්මයා, ඔබේ නිවසේ රූපහානි යන්ත්‍රය හඬ අඩු කරන්න අපිට සංවේදන බාධා ඇති වෙන්න පුළුවන්. විශේෂම කියන්න ඕන අද දවසේ ඔබට අවස්ථාව තියෙනවා දුරකථනයෙන් අපිට වාස්තු ගැටලු ඕනම දෙයකට කතා කරන්න 2444555 දුරකථනය. නිශාන්ත මහත්මයා, ඔබතුමා මේ පදිංචි වෙන නිවසකද අපිට මේ තොරතුරු ලබා දුන්නේ? එහෙම නැත්නම් ඉදිකරමින් පවතින නිවසක්ද? ඉදිකරමින් පවතිනවා. පදිංචිත් වෙලා ඉන්නේ, යට පදිංචි වෙලා ඉන්නේ හැමදාම. ඔව්, දී ඔබතුමාට ඇඳපු සලසුමේම තියෙන මේ ප්‍රමාණයමද නැත්නම් ඔබතුමා යම් යම් වෙනස්කම් කරාද? මගේ වාස්තු විද්‍යාඥයා මේ දිගපල්ල පොඩ්ඩක් අඩු කරා. ඒ අඩු කිර දැන් මට කියන්න, දැන් නිවසේ අතිවාරම් දැමුණට පස්සේ ඔබතුමාගේ උතුරු පැත්තෙන් තියෙන ප්‍රමාණයද ඉඩ වැඩිපුර තියෙන දකුණෙන්ද කියලා? ඒකේ මට තේරුන්නේ නැහැ. නිවසයි ඉඩමයි අතර පරතරය බලද්දී උතුරු පැත්තෙන්ද වැඩිපුර ඉඩකඩ ප්‍රමාණයක් තියෙන දකුණු පැත්තෙන්ද? උතුරේ. උතුරේ. නැගිනහිර පැත්තෙන්ද වැඩිපුර ඉඩකඩ ප්‍රමාණයක් තියෙන බස්නාහිර පැත්තෙන්ද? නැගිනහිර. ඔව්. මට දැනගන්න පුළුවන්ද එතකොට ඔබතුමාලා ගෙදර ප්‍රධාන උළුවස්ස කොයි දිශාවටද පිහිටලා තියෙන්නේ කියලා? දකුණු දිශාවට. දකුණු දිශාවට. ඒ ගෙයි මැදින්දන් බලද්දී දකුණටද දකුණු දිශාවටද තියෙන දකුණේ නැගිනහිර පැත්තට වෙන්නද? දකුණු දිශාවට. අනික පිටවීම දොරටු තියෙන්නේ? උතුරට තියෙනවා පිටවීම දොරටු. තවත් පිටවීම දොරටු තියෙනවද කොහෙන්වත්? අපි අර ජනේල් තියලා තියෙන්නේ පහත ගොඩක් පහලට. ඒවැයි හන්දෙන්න පිටවෙන්න හදලා තියෙනවා. ඔය චුට්ටා මෙන්න මේ ගෙදරට විශ්ව ශක්තියන් ගලාගෙන මේ දුර්වලතාවයක් තියෙනවා. කෙසේ වුවත් අයවැය පාද අතර ප්‍රාථමික අවස්ථාවක් තියෙන්නේ. නැවත ඔබතුමාට වාස්තු ගැටලු පිළිබඳව ටිකක් උපදේශයක් ගන්න සිද්ධ කරනවා. මොකද මෙවැනි පිහිටීම් තුළ අර තමන්ට මේ නිවසේ වැඩ කටයුතු නිම කරගන්න කොතරම් උත්සාහ දරුවත් අන්නේ උත්සාහයන්ට තියෙන බාධා කරදර වැඩි. දැන් අපි කියන ඔබතුමා පදිංචි වුණාට පස්සේ මෙන්න මේ අතර කාලය තුළ නිවසේ වැඩ කටයුතු හිතපු තරම් ආකාරයට කොරිතරම් බලාපොරොත්තු වුණත් ඔබතුමාට කටයුතු කරගෙන යන්න යම් යම් දුර්වලතා ගෙන දෙනවා. ඒ වගේම තමයි ඔබතුමා රැකියාවද ව්‍යාපාරයද කරන්නේ? ඔව්, ව්‍යාපාරාදී කටයුතුවලදීත් විශේෂයෙන් පරිස්සම් වෙන්න, සතුරු කරදර බාධක වගේ දේවල් ඇති කරන්න පුළුවන්. ඔබතුමාගේම උදව් උපකාර ලත් අයගෙන්ම තමන්ට බාධා කරදර වැඩි. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ තත්ත්වය පිළිබඳව ඔබතුමා අවබෝධ කරගෙන දිගපළල යම් දුර්වලතාවයක් තියෙනවා, තාම සකස් වෙලා නැහැ කියන එක තමයි සගා මට කියන්න තියෙන්නේ. ඔව්, කෙටි විරාමයකට යන්න හදන්නේ. අපි විරාමයෙන් පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මංගල උළුවස්ස කෙලින් බලද්දී බාහිරෙන් තියෙන දේවල් හරහා ඔබේ නිවසේට මොන වගේ වාස්තු ගැටලු ඇති වෙන්න පුළුවන්ද කියන කාරණා කෙටි විරාමයකට ගිහිල්ලා වෙලා හමුවෙමු. අද දවසේ වාස්තුවිද්‍යා වැඩසටහනේ අද මාතෘකා වුණේ මංගල උළුවස්ස පිළිබඳව. නිශාන්ත මහත්මයා, දැන් අපි මංගල උළුවස්සෙන් එළියට බහිද්දිම දකුණ දේවල් හරහා වාස්තු ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර අය මානසිකව හිතනවා සොහොනක් තියෙනවා ගේ ඉස්සර, මේක අසුභයි. එහෙම නැත්නම් දකුණ තියෙනවා නම් තුම්මං හන්දියක්, මේකත් අපේ ගෙදරට බලපෑමක් වෙයිද කියන තැන ඉන්නවා. මේ වගේ සත්‍යතාවයක් තියෙනවා. මෙම සගා මංගල දොරටු ඉදිරිපිට තියෙන දේවල් අනුව වෙද දෝෂ කියලා තමයි හඳුන්වන්නේ. මේ වෙද දෝෂ 17කට 18කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. නමුත් අද ප්‍රායෝගිකව අපේ වර්තමාන සමාජය ගත්තන් පස්සේ 13ක 14ක වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි වෙන වැඩසටහනක් දවසක තීරණය කරගමු මේ ගැන කතා කරන්න. ඔබතුමන් කියන ආකාරයට සුසාන වෙද දෝෂය තමයි ප්‍රධාන දොරටුව කෙලින් සුසාන මේ සොහොන් කොටක් තියෙනවා නම් ඇති කරන්න. හැබැයි සමහරලාට කෙනෙක් බය වෙන්න පුළුවන්. දැන් සුසාන භූමියකට ආසන්න ඉඩමක් ගත්ත කෙනෙකුට කවදාවත් ඒක බලපෑමක් ඇති වෙන්නේ. අපි කියන්නේ මංගල දොරටුවට සම්මුඛ වනසේ සොහොන් කොටක් පිහිටීම තමයි සුසාන වෙද දෝෂය වෙන්නේ. හැබැයි සගා මෙහෙම හිතන්න, දැන් සමහර ගෙවල් දොරවල් වල තමගේ වැඩිහිටි ආදීන්ගේ භූම දාන කටයුතු කරන මේ නිවස තුළම මේ භූමිය තුළම. ඒ නිසා කොයිම අවස්ථාවකවත් ප්‍රධාන දොරටුව පිහිටි මුදුන් යටලියට තියෙන උස ප්‍රමාණය වගේ දෙගුණයකට එහා පැත්ත නම් යම් කිසි දෙයක් පිහිටලා තියෙන්නේ. අපි කිව්වා අඩි 20ක් උස නම් තියෙන
මුදුන් යට ලියට වෙනකන් අඩි 40කට එහා පැත්ත නම් යම් කිසි දෝෂයක් තිබෙන ඒ වෙද දෝෂ ටිට ගණන් ගන්නේ නැහැ. ඊට අමතරව සකා ස්තම්භ දෝෂ තියෙන කණු වගේ දේවල් සිටවන එක, ඒ වගේම තමන්ගේ දොරටුවයි ගේට්ටුවයි තවත් ජෙදරක ගේට්ටු තවත් ජෙදරක ප්‍රධාන උළුවව එක කෙලින් තියෙන එක ඉතාමත් අසුබයි. ඒ වගේ තමයි අපි හිතන්නේ නැතුව ගොඩාක් දුරට අපි හැමදාම කතා කරනවා ප්‍රධාන දොරටුව කෙරින් කටු සහිත පඳුරු බෝගන් විලා වැනි පතොක් වැනි පඳුරු සහිත දේවල් තබා ගැනීම ඉතාමත් අහිතකර වෙනවා. ඒ වගේම තමයි මේ අපි දත්තතා කරා සුදු පැහැති මල් පෝච්චියක් තියෙනවා නම් මල් පිපෙනවා නම් මේ ගෙදර දුක්මුසු සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රතුමල් පිපෙනවා නම් පුරඳාන් දොරටු ඉදිරියේ රතුමල් සහිත ගහක් නම් තියෙන්නේ අඩ දබර සමගියට සහජීවනයට බාධා ඇති කරන ජම්බු ගහක් නම් තියෙන්නේ ඒ ජම්බු පළදරන කාලයක දියණිවරුන්ට යම් යම් බාධා කරදර ගෙන දෙනවා. අඹ පැලයක් නම් තියෙන සගා අඹ පළදරන කාලෙට මේ පිරිමි පුතුන්ට තමයි බාධා කරදර ගෙන දෙන නිසා මංගල දොරටුව කියන එක විශේෂයෙන්ම ගෙදර ලස්සන වගේම මංගල දොරටුව ආශ්‍රිතව අතර බොතුමන් කියන ආකාරයට වැඩිපුර අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. කෙසේටකවත් මංගල දොරටුව බිත්තියකට හේතු වෙන්නම තියන්න එපා. එවිට ඒ ගෙදර ඉන්න උදවියගේ සෙම්රෝග පීඩාවන් නොනවතින හිසේ කැක්කුම් ඇතිවීම නම් වළක්වන්න බෑ සගා. ඒ වගේ මතක් කරන නිසා තමයි දැන් පාෂාණ ගත්තාම අපි තිරිවානාගල් වාස්තු ගැටලු අවම කරන්න ගෙවල් වල තියෙන සමහරවල් දොරට හේතු කළා තිනවා. අපි තවත් ගෙවල් වල දැකලා තිනවා කණුවක් තියෙනවනේ කණුව යට තිරිවානා බාස්කට් එකක් තියෙනවා ගල් ප්‍රමාණය නිශ්චිතව නිශාන්ත මහත්මයා කියන්න. දැන් මේ හරහා ඒ තියෙන වාස්තු ගැටලු අවම කරගන්න පුළුවන්ද මේන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඕසක දැන් තිරුවාන කියන්නේ වසර මිලියන ගණනක කාලයක් යනවා තිරුවාන පාෂාණය කියන එක හැදෙන්න. අද විශේෂයෙන්ම මේ චීන ජ්‍යොතිර්විද්‍යාව අනුව චීන වාස්තු විද්‍යාව අනුව තිරුවාන තිබෙන්නා වූ ශක්ති ප්‍රභවයන් ඉතාමත් ඉහළ මට්ටමින් සලකලා දෙනවා. අපිටත් කියන්න පුළුවන් කබොක් ගල් කළු ගල් වගේ දේවල් ගැන. නමුත් මේ තිරුවාන ගලේ තිබෙන්නා වූ ශක්ති ප්‍රදම්භයන් ඉතාමත් ඉහළයි. ඊට අමතරව අපිට ගෙදරක වුණත් ඉස්සරහ තිබ්බට ඒකේ ලස්සන ස්වභාවය ඉතාමත් ඉහළයි සගා. පැහැදිලි දන්නේ මම මේ කියන දේ නිසා. සාමාන්‍ය ස්තම්භ දෝෂයක් වගේ තියෙනවා නම් තමන්ගේ දොරටුව ඉදිරියේ තිරුවාන ගල් කැට 21කට වැඩි ප්‍රමාණයක් මේ ඒ දොරට තියෙනව කණු අසල යම් භාජනයක දාලා තියන්න පුළුවන් නම් මේ තියෙන දෝෂකාරී තත්ත්වය අනිවාර්යෙන් අවම වෙනවා. ඔව් අද දවසේ අපි කතා බහ කරේ මංගල උළුවස්ස පිළිබඳව දොරටුව පිළිබඳව. ඔබට අවස්ථාව තියෙනවා ලබන සතියේ අපිට 2474555 දුරකථනයේ කතා කරන අවස්ථාව මතක් කරන ගාම නිශාන්ත මහත්මයා බොහොම ස්තුතියි ඔබට ආයිබෝන් කියලා සම්බුදිනවා. විඳින උදෑසන වාස්තුවේ වැඩසටහනට අපි සම්බුදින ගාම කෙටි විරාමයක් යන්න හදන්නේ විඳින උදෑසනත් එක්ක හදිසි. සුබ උදෑසනක්. හංසවිලෙන් අපි හැමදාමත් කතා කරන්නේ බොහොම ජීවිතයේ වැදගත් වෙන මාතෘකා කියලා දැන් ඔබ හොඳ ආකාරම දන්නවා. ඒ නිසා ඔබ හොඳ සෝදානමකින් ඉන්නවා, කුතුහලයකින් ඉන්නවා. අද මාතෘකාව මොකක් වේදෝ කියන අදහසකින්. ඔබ හිතුවා හරි අපි හැමදාමත් කතා කරන්නේ අපිට ඔබට වැදගත් වෙන කාරණා. ඉතින් විශේෂයෙන්ම දැන් අම්මලා කාන්තාවන් වැඩිපුර දෙනෙක් මේ වෙලාවේ අපි බලනවා කියන විශ්වාසය හැමදාමත් අපිට තියෙනවා. ඒ නිසා අම්මලා හැමදාමත් මේ ගොඩාක් වෙලාවට ජීවිතේ කැප කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. අම්මා තාත්තා දෙන්නම නමුත් අම්මට වැඩි කාර්යභාරයක් තියෙන සමාජයක අපි ඉන්නේ. ඒ නිසා අපි හැම වෙලෙම කියන්නේ හැමදේම කරන්නේ මේගොල්ලෝ වෙනුවෙන් කියලානේ අපි කියන්නේ. මේ දැන් අපි මේ දරුවෝ වෙනුවෙන් හැමදේම කරන්නේ අපි මොකද්ද අපි බලාපොරොත්තුව? අපි හැමදාමත් හිතන්නේ හොඳ දරුවෙක් අපිට බිහි කරන්න ඕනේ. මේගොල්ලෝ හොඳ පුරවැසියන් කරන්න ඕනේ. ඉතින් අපි මේ වචන වලින් කියලා අපිට පුළුවන් ද කරන්න? අපි එහෙමනම් හිතන්න ඕනේ දැන් අපි හොඳ දරුවෙක් කියන්නේ කවුද? එහෙමනම් අපි හොඳ පුරවැසියෙක් කරන්න අපි මොනවද කරන්න? අපි දරුවෙක් බිහි කරාට පමණක් මදි. දරුවෙක්ට එහෙමනම් අපි මොනවද දෙන්න ඕනේ? යන ගමන් මඟ කොහොමද පෙන්වන්න ඕනේ කියන කාරණාව ගැන අපි ටිකක් හිතන්න ඕනේ. අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා අපි මේ මාතෘකාව ගැන කතා කරන්න කල්පනා කරා පරිපූර්ණ දරුවෙකු බිහි කිරීමේ දෙමාපිය වගකීම. බොහොම ලස්සන මාතෘකාවක්. ඒ අපේ සම්බන්ධව කතා කරන සම්බන්ධ කරන් ඉන්නෙත් මේ සම්බන්ධව බොහොම කරුණු කාරණා අත්දැකීම් බහුල දෙදෙනෙක් කියලා කිව්වත් හරි. ඇය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සේපාලි සුදසිංහ මහත්මිය ආයුබෝවන් සුබ දැසනක් ප්‍රතිමේද. ඒ වගේමයි එතුමන් ගැන කියනවා නම් ප්‍රවීණ දේශකයෙක්, ඒ වගේමයි මනෝවෛද්‍ය උපදේශකවරයෙක් මොහන් පල්ලේගුරු මහත්මිය ආයුබෝවන් සුබ දැසනක්. මේ පිරිස ඔබ බොහොම හඳුනාගෙන අවසන් පිරිසක් අපේ හිරුනාලිකාවත් එක්ක. අපි මාතෘකාව පැහැදිලිනේ මොහන් මහත්මියනේ සමා කැමති ඔබතුමාගෙන් කතා පටන් ගන්න. දැන් අපි මවක් තමයි දරුවෙක් බිහි කරන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ පරිපූර්ණ දරුවෙක් බිහි කිරීමේදී නිර්මාණය කිරීමේදී දැන් මේ ආරම්භ කරන්න ඕනේ කොතනින්ද? පියවරල් දෙකක් තියෙනවා. එක්ක ආරම්භ වෙන්න ඕනේ කුස තුල දරුවා වැඩන අවදීදී. එහෙමත් නැත්නම් දරුවා බිහි කරාට පස්සේ
ඔබ යෝජනා කරන්නේ සහ ඔබ ඔබ අපිට අදහසක් දෙන්න කොතනින්ද මේ ආරම්භය විය යුත්තේ මේ පරිපූර්ණ දරුවා කියන කෙනා බිහි කරන්න? මපතමේ මිතම ස්තුතිවන්ත වෙනවා. කාලීනව මේ සමාජයේ බහුත හැමෝටම වගේ තා වටින මාතෘකාවක්. හේතුව වර්තමාන දරු පරපුර තමයි අනාගතේ රට අනාගතේ බවට පත් වෙන්නේ. ඒතොර යම්කිසි රටක් ඉතා ඉහළ අවධානයක් වර්තමාන දරු පරපුත පුරපුර වෙත අවධානය යොමු කළ යුතුමයි. ඉතින් එවන් මාතෘකාවක් සාකච්ඡා කරන එක ගැන ඊට ආරාධනා කරප එක ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ අහපු ප්‍රශ්නෙට ඍජු පිළිතුරකට යන්න කලින් කවුද මේ පරිපූර්ණ දරුවෙක් කියන එක අපි පොඩ්ඩක් අර්ථකථනය කරගත්තොත් ගැඹුරු මනෝවිද්‍යාත්මක හෝ ජීව විද්‍යාත්මක නැත්නම් මානව විද්‍යාත්මක උදාහරණයකට යන්නේ නැතිව මං හරි සරල අපිට තේරෙන වචන කීපකින් කියනවා නම් කායික හා මානසික නිරෝගීභාවයෙන් යුතු ඒ වගේම හැඟීම් හොඳින් කළමනාකරණය කරගත හැකි සමාජයට හා තමුන්ට හානියක් නොකරන නොකරගන්නා වැඩදායි පුරවැසියෙකුට දරුවෙකුට වැඩිහිටියෙකුට අපිට පරිපූර්ණ මිනිසෙක් හෝ පරිපූර්ණ දරුවෙක් කියලා කියන්න පුළුවන්. මේ අර පොත්වල තියෙන ගැඹුරු නිර්වචන ඔක්කොම අයින් කරලා අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් සරල වචන කීපයක් පාවිච්චි කරේ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මිනිසෙක්, එහෙම දරුවෙක් ඉබේ නිර්මාණය වෙනවද? එහෙම නැත්නම් අපිට නිර්මාණය කරගත හැකිද කියන එකනේ ඔබේ ප්‍රශ්නේ ටිකක් අපි අතුලට ගිහලා හෙව්වොතින්. ඒතර මේක සෝවියට් දේශයේ පැරණි පරිශනාවක් කරා නියුන් දරුවන් 100 දෙනෙක් අරගෙන. ඒ කියන්නේ යුගල 100ක් 200ක් ඒ කියන්නේ. ඔවුන් කරපු පරිශනය තමයි ආචාර්යතුමියනි විවිධ පාරිසරික තත්වයන් යටතේ මේ දරුවෝ හදලා. ඒ කියන්නේ මේ ඔබ දන්නෝ සම නියුන් දරුවන් කිව්වම ඔවුන්ගේ සමානතාවයන් බොහෝ තිබෙනවා. හැබැයි ඔවුන් කරපු දේ තමයි මේ නියුන් දරුවන් විවිධ පාරිසරික තත්වයන් යටතේ වැඩෙන්න සැලැස්සුවා. සලස්වල ඔවුන් ලෝකයට මතයක් ඉදිරිපත් කරා ඕනෑම සාමාන්‍ය දරුවෙක් අපිට දෙන්න ඒ දරුවා අනාගතය අවශ්‍ය නම් වෛද්‍යවරයෙක්, අනාගතය අවශ්‍ය නම් නීතිඥවරයෙක්, අනාගතය අවශ්‍ය නම් කලාකරුවෙක් ආදී විවිධ අය බවට පත් කළ හැකිය කියලා. එතකොට මේ වැඩසටහන නරඹන මගේ රටේ දෙමෝපියන් විශේෂයෙන්ම අම්මලා හිතර ගන්න ඕන කාරණයක් තමයි දරුවා බිහි කිරීම හා දරුවා හැදීම කියන්නේ එකක් නෙවෙයි දෙකක්. බිහි කිරීම ඕනෑම මවකට ඒ ජීව විද්‍යාත්මක අවශ්‍යතා ටික තිබෙනම් සම්පූර්ණ කළ හැකියි. හැබැයි දරුවෙක් හදන්නට ඊට වඩා අපි අර පරිසංවෙන් කළ යුතු කාර්යයක්. එතකොට මේ ප්‍රශ්නට ගියාම ඔබ අහපු එකට දැන් මම එන්නම්. දරුවෙක් පරිපූර්ණ දරුවෙක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය පටන් ගන්න දරුවා බිහි වුණාට පස්සේ නෙවෙයි. බිහි වෙන්නට මත්තෙන් සිටයි. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා දරුවා කුස තුළ සිටිද්දීද අපට පරිසරය සමග ගනුදෙනු කරනවා. ඉතා සරලව කියනවා නම් දරුවා මේ ලෝකෙට බිහි වෙන කලින් අම්මගේ තාත්තගේ කටහඬ අඳුනනවා. එයා ජීවත් වෙන පරිසරය ගැන යට අවබෝධයක් තිබෙනවා. මේක අපේ අම්මලා දන්නවා. හරි හරි සරලවම කියනවා නම් දරුවා බිහි කරන්න ඉන්න ආසන්න කාලයේ උදාහරණයක් විදිහට අම්මා කෙනෙක් හැම දිනයකම නිශ්චිත වේලාවක යම් කිසි වාර ගණනක් උදරයට හිමින් තට්ටු කරෝතින් යම් දින ගණකට පස්සේ දරුවාද ඊට සමාන හෝ ආසන්න වාර ගණනක් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. දරුවා බිහි වෙන්න ආසන්න කාලයේදී, ඒ කියන්නේ දරුවා පරිසරයත් එක්ක ගනුදෙනු කරන කාලයේදී එකම ගීතයක් ඒ අම්මා නැවත නැවත ඇසුවොත්ින් අර සුමට ස්වරයක් ඇති. දරුවා බිහි වුණාට පස්සේ ගීතයේ වාදනය වෙද්දී දරුවා එයට සංවේදී බවක් නැළවීමක් පෙන්නුම් කරනවා. ඒතොර ජීව විද්‍යාඥයෝ තහවුරු කරලා ඉවරයි දරුවා ඉපදෙන්න කලින් අපට පරිසරයත් එක්ක ගනුදෙනු කරනවා කියලා. ඒතොර මේ දරුවා හැදෙන වැඩෙන පරිසරය මේක හැම ආගමිකින්ම මනෝවිද්‍යාවේ, ජීව විද්‍යාවේ, සමාජ විද්‍යාවේ ඉතා ප්‍රබලව කියන කාරණයක් තමයි දරුවා හැදෙන වැඩෙන පරිසරය හරි වැදගත් කියන එක. පාරිසරික සාධක. ඒතොර මේ අම්මා තාත්තා හැසිරෙන විදිය, හැදෙන පවුල් පරිසරය, එයා ජීවත් වෙන පරිසරය, අහන ගීතය, මව දරුවා බිහි කරන්න සිටිද්දී ඇති වෙන සිතුවිලි ආදී මේ සියල්ල දරුවට බලපෑම් කරනවා. එනිසා මේකේ ටිකක් ඉස්සරහට යන කරුණු ටික අපි දෙවන වටයක් විදිහට තියාගෙන මම මෙතනින් මේ කොටස අවසන් කරනවා නම් මට හරි ඍජුව කියන්න තියෙන්නේ දරුවා පරිපූර්ණ දරුවෙක් බිහි කිරීම කියන කටයුත්ත අපි නිකන් අර පාන් පුච්චනවා වගේ ක්‍රියාවලියකට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ එහෙම නිකන් වෙන්න ඇරලා හරියන්නේ නැහැ. ඒ අපි අවධානය යොමු කොට හරි පරිසමෙන් කළ යුතු දෙයක්. ඒ ක්‍රියාවලිය පටන් ගන්නෙ දරුවා බිහි වුණාට පස්සේ නෙවෙයි ඊට පෙර සිටයි. හැබැයි ඉතා ප්‍රබල කොටසක් දරුවා බිහි වුණාට පසුවත් තිබෙනවා. ඉතා ප්‍රබල කොටසක් දැන් අපි ආරම්භයක් විදියට පමණක් මේ කොටස තබා ගනිමු. ඔව් බොහොම පැහැදිලි. දැන් ආචාර්යතුමනි දැන් බොහෝ වෙලාවට දැන් හැම පැත්තෙම ප්‍රශ්නෙන්නේ අර අම්මට කියලා කියනවානේ. ඉතින් දැන් සමාජයේ දැන් කාර්ය බහුල වීමද මොකද්ද කියලා තාම හිතා ගන්න අමාරුයි. කොහොම වුණත් කියන්නේ මේ මොන හරි ගැටලුවක් ආවොත් අම්මා තමයි බැනුම් අහන්නේ. බලන්න තිබුණානේ තාත්තත් බයිනේ අම්මට, ගෙදර අනිත් කට්ටියත් එකතුලා බයිනේ අම්මට. ඒක සමාජයේ මතයක් ගොඩනැගිලා තියෙනවා ළමයෙක් හරියට හදන්න නම් අම්මා ඉන්න ඕනි පස්සෙම කියන එක. මේක කොයිතරම් දුරට සාධාරණද? ඇත්තටම එහෙම විය යුතුද? ඔව් සුරංගී, මේ මට හිතෙනවා දැන් ඔබ කියපු කාරණාව හැම වැරද්දකටම අම්මා වග කියන්න ඕනේ කියන කාරණාව. ඉතින් දැන් එහිදී මම දකින දේ
දැන් ඒක අපි පොදුවේ කියන දෙයක්. නමුත් අපි මේ දැන් සමාජය වෙනස් වෙලා මේ මව්වරු දැන් ආර්ථික කටයුතු වලට පවුලේ ආර්ථික ශක්තිමත් කරන්න බොහෝ මව්වරු දැන් පෙළඹිලා ඉන්නවා. ඒතකොට ඒ පෙළඹීමත් එක්ක මවට වෙලාවක් හොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා මේ දරුවත් එක්ක ගැටෙන්න. හැබැයි මවකට පියෙකුට දරුවාගෙන් දරුවා ගොඩනැගීමට තියෙන වගකීමෙන් මිදෙන්න බෑ මොන කාරණාවේ කිව්වත්. ඔක ඇත්තටම බුදුරජාණන් වහන්සේ සිගලෝවද සූත්‍රයේදී ඔය කියන කතාව හරි ලස්සන්ට දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් මේ ඒ අතීතයේදී දැන් වර්තමානයේට වෙනකොට මෙහි අපි සමාජය වෙනස් වීමත් සමග පුජ්‍යලයන්ගේ විශේෂයෙන්ම පුජ්‍යලයන්ගේ වෙනස් වීමත් සමග මේ වෙනස් වීම ඇති වෙලා තියෙනවා. ඉතින් මට හිතෙන්නේ දැන් එතකොට යුතුකම් වගකීම් ගැන කතා කරපු සමාජය දැන් අපි නීති රීති බවට පරිවර්තනය කරගෙන තියෙනවා. එතකොට අපි දකිනවා දෙමව්පියෝ කළ යුතුම දේවල් ළමා ප්‍රඥප්තිය කතා කරත් නීති රීති කතා කරත් ළමා අයිතිවාසිකම් ගැන කතා කරත් තියෙනවා. ඉතින් දැන් ඕකෙදී අර ඔබ සුරංගි අහපු ප්‍රශ්නේ හැම දෙයකටම මව වග කියන්න ඕනද කියන කාරණාවට මට හරි පිළිතුරක් දෙන්න බෑ. හැබැයි ඒ වගකීමෙන් මවට අයින් වෙන්නට බෑ. මව ඉතාමත් කලබලකාරී ජීවිතයක ඉන්න පුළුවන්, පියා ඉතාමත් කලබලකාරී ජීවිතයක වැඩ කරන්නට පුළුවන්. හැබැයි අර වගකීමෙන් මවකට මිදෙන්න බෑ. වගකීමෙන් මිදෙන්න බෑ. ඒ වගේම නීති රීතිවලිනුත් ඇය බැඳී සිටිනවා. දැන් කවුරු හරි කිව්වොත් දැන් අපි දකින සමහර දේවල් තියෙනවා ඒ වගකීම් පැහැර ඇරපු අවස්ථා අපිට එදිනෙදා හරියට දැන් වාර්තා වෙනවා. ඒතකොට අපි හිතනවා මේ මවද්ද මේ පියෙක්ද කියලා අපිට හිතෙන අවස්ථා දැන් වැඩි. ඒ සමාජ වෙනස් වීම. අපිට ඉතින් සමාජය වෙනස් වෙනවා කියලා සමාජයටම වැරද්ද පටවන්න බෑ. මොකද අර ගෙදර පරිසරය, පවුලේ පරිසරය මට හිතෙන ඊට වැඩි ශක්තිමත් වෙන්නට ඕනේ. අපි කොහොම කිව්වත් මවට අපි වැරදිද හරිද කියන කාරණාව නෙමෙයි. හැබැයි අර මවට තියෙන වගකීම් වලින්, යුතුකම් වලින් අපි මේ මම දරුවන්ගේ වගකීම් ගැන කතා කරනවා නෙමෙයි, මාතෘකාව මව පිළිබඳ නිසා මට හිතෙන්නේ මවට ඒ වගකීමෙන් බැහැර වෙන්න බෑ. ඒ කළ යුතුයි, කරන්නට ඕනේ. එහෙම නැති අවස්ථාවක ඒකට නීත්‍යානුකූලව ඒවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් අවස්ථා වැඩි දැන්. ඔව්. මං හිතන්නේ මව තුළ ඒ දරුවා මේ කුස තුළ ඉන්නකොටම මේ මවත් එක්ක තියෙන බැඳීමත් මං හිතන්නේ ගොඩක් ශක්තිමත්. ඒ නිසා ඒ වගකීමට ස්වභාව ධර්මයත් එක්කම මවයි දරුවයි බැඳිලා ඉන්නවා කියලා මටත් හිතෙනවා. අපි තව ටිකක් මාතෘකාව ගැන කතා කර පුංචි විරාමයකට ගිහිල්ලා. අපි හංසවිලෙන් කතා බහ කරමින් ඉන්නේ මේ පරිපූර්ණ දරුවකු බිහි කිරීමේ දෙමාපිය වගකීම සම්බන්ධව. මම කැමති ආචාර්යතුමෙන් දැනගන්න. දැන් අපි හැමෝටම අයිතිවාසිකම් තියෙනවානේ. අපිට හැමෝටම අයිතිවාසිකම් තියෙනවා කියලා අපි කෑ ගහනවත් එක වෙලාවකට. දැන් මේ දරුවෙක් ගත්තහම දරුවෙක්ට අයිතිවාසිකම් නැද්ද? එහෙමනම් දරුවා මේ අයිතිවාසිකම් හඳුනාගත යුතුයි නේද? ඔව්. ඇත්තටම අපි හැමෝම මිනිසෙක් විදිහට අපිට අයිතිවාසිකම් තියෙනවා. සමහර වෙලාවට අපි ඒ ගැන දන්නවා, සමහර වෙලාවට අපි දන්නේ නැහැ. සමහරක් වෙලාවට අපිට දැනගන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට පරිසරය විසින් ඒ අයිතිවාසිකම් අපේ අපි නොදැනුව ආරක්ෂා වෙනවා. එතකොට අපිට හිතෙනවා අපි දැනගෙන අපිට හැබැයි යම් කිසි අවස්ථාවක අපිට ඒ අයිතිවාසිකම් අයිතිවාසිකම්ම කියලා නෙමෙයි. අපිට අපහසුවක් දැනුණාම අපි හිතනවා මේකට මම මොනවද කරන්නේ. එතකොට හොයලා බලනකොට අපිට පුරවැසියෙක් වශයෙන් අපිට යම්කිසි අයිතිවාසිකමක් තියෙනවා කියලා අපි දැනගන්නවා. ඉතින් දැන් මේදී දරුවන්ගේ පැත්තෙන් ගත්තත් අපි හිතන්නේ මේ අපි මෑත කාලයේදී කතා කරන දෙයක් මේක. අපි මේ දේවල් අපි ඉස්සර කතා කරේ නැහැ. කතා කරේ නැත්තේ අපිට කතා කරන්න ඕනේ වුණේ නැහැ. දැන් මම හිතන්නේ මේ පරිසරයේ වෙනස් වීමත් එක්ක තමයි මේ අයිතිවාසිකම් කියන එක මිනිස්ය වශයෙන් පුරවැසියන් වශයෙන් අපිත් දරුවන්ටත් මේ දේ අපි කතා කරන්නේ. ඉතින් ඇත්තටම දරුවන් ගැන හිතලා මේ දරුවන්ට සිදුවන අකටයුතුකම් ගැන සලකලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යම් ළමා අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තියක් ගොඩනගලා තියෙනවා. ඉතින් ওই ප්‍රඥප්තිය 1989 කතා කරනවා ළමයෙක්ට තියෙන අයිතිවාසිකම් ළමයෙක් වශයෙන් ජීවත් වීමදී.
අපි ශ්‍රී ලංකාවත් එයට එකඟ වෙලා තියෙනවා. ඉතින් මේදී ගොඩාක් විශාල පරාසයක උන් කතා කරනවා. තමන්ගේ ආරක්ෂාව, ඔවුන්ට ආරක්ෂාව උන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ඔවුන්ගේ අධ්‍යාපනය ලබා ගැනීම සම්බන්ධයෙන් මේවා කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ දේවල් පොදුවේ බලනකොට, අපි ලංකාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ, පොදුවේ බලනකොට මේ දේවල් ළමයින්ට නොලැබෙයි ගිහින් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කිව්වොත් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ළමයින් වැඩි දිනෙකට ගිලිහී තියෙනවා කියලා ලෝකේ දැනෙනවා නම් ජාත්‍යන්තර සංවිධාන ඒවට යොමු වෙනවා ඒ ඔවුන්ගේ කාර්යභාරය නිසා. ඉතින් මේ අනුව ළමයෙකුට ආරක්ෂා වීමට, රැකවරණය ලබා දීමට, රැකවරණය ලබා දීමට, ඒ වගේම ළමයාට අධ්‍යාපනයක් ලබා දීමට දෙමව්පියෝ බැඳී සිටිනවා. ඒ වගේම ළමයෙකුටත් අයිතිවාසිකමක් තියෙනවා මට මේ දේ ලබා දෙන්න කියලා කියන්න. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ ළම දරුවෙක්ගේ මේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. මේ අයිතිවාසිකම කෙසේ වෙතත් ළමයාගේ ආරක්ෂාව, අර අපි කතා කරන මාතෘකාව පරිපූර්ණ පුරවැසියෙක් ගොඩනගාගෙන රටට, ජාතියට වැඩදායි පුජ්‍යලයෙක් බිහි කරන්නට, ලබා ගන්නට, රටේ සංවර්ධනයට, ආර්ථික සංවර්ධනය වෙන්න පුළුවන් රටේ දියුණුවට වැඩදායි පුජ්‍යලයෙක් ගොඩනගා ගැනීමට තමයි මේ සියලුම දේවල් කරන්නේ. අපි ඒ දේ වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. අපි යුතුයම් ගැන කතා කරනවා, අයිතිවාසිකම් ගැන කතා කරනවා, ඒක ළමයින්ට සුදුසු නෑ, දෙමව්පියන්ට ඒ දේ අපි බල කරන්න සුදුසු නෑ කියන දේ අපි වැරදියට තෝර මේ හිතාගන්නට හොඳ නෑ. මොකද මේ සියලුම දෙයින් අපි අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ රටක්, ජාතියක් වශයෙන් යහපත් සමාජයක්, යහපත් පුරවැසියෙක් අපි රටට දායාද කරන්නට. දැන් මම කැමති මොහන් මහත්මයාගේ මෙහෙම ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න. දැන් ගොඩක් වෙලාවට ඔබතුමි කිව්වා වගේ දැන් මව පියා කියලා නැහැ, හැමෝම කාර්ය බහුලයි, තියෙන ආර්ථිකයත් එක්ක සටන් කරන්න වෙලා තියෙනවා. ඒක දරුවන්ට යහපත් සමාජයක යන්න වුණත් උදව් කරන්න ආර්ථිකය අපිට බොහොම බලපානවා. දැන් මේ වගේ තැන්වලදී ගොඩක් වෙලාවට දෙමාපියන්ට සිද්ධ වෙනවා දරුවන්ව ගෙදර සේවක සේවිකාවන් ළඟ තරදවල යන්න, නැත්තම් ආච්චි අම්මා සීයා ළඟ තියලා යන්න, එහෙම නැත්තම් දිවාසුරකු මධ්‍යස්ථානවල ඩේකියාවල ළමයි තියලා යන්න. සමහරකට ළමයි උදේ 7ට බාර දුන්නාම අම්මා තාත්තා ගන්නේ රෑ 8ට 9ට. එහෙමත් සමහරකට තවත් පරක්කුණු ලවල් තියෙනවා. දැන් අපි මේ පරිපූර්ණ දරුවෙකු බිහි කිරීමේ දෙමාපිය වගකීම කියන කතා කරන මාතෘකාව තුළදී මෙවැනි දැන් මේ දරුවන් එක්ක තිබෙන සම්බන්ධතාවය දුරස් වීම තුළින් අපිට මේ හරියට කරගන්න පුළුවන්ද? එහෙමනම් අපි කොහොමද, අපිට ඒක නොකරත් බැරි නම් අපි කොහොමද මේ මගහැරන කොටස අපි අඩුව පුරවගන්නේ? කොතනද අපි ඉඩක් තියෙන්නේ? අන්නේ දැන් අර ඔබ දෙතුමිය දෙවිනියට කියපු කරුණ තියෙන්නේ. ඔය අහපු කියපු වචන ටිකෙන් මම ආසම වාක්‍ය කීපේ එක, ඒ කියන්නේ මේ පවතින, ඒ කියන්නේ ලෝකයේ සමාජය වෙනස් වෙනවනේ. ඒතර අපි අතීතයේ මෙහෙමයි කියනවට වඩා කලියුත්තේ පවතින ක්‍රමය තුළ, පවතින රටාව තුළ අපි වඩා සුරක්ෂිත වී වඩා පරිපූර්ණ දරුවෙක් බිහි කරගන්නේ කොහොමද කියලා හිතන්නටයි වෙන්නේ. ඒකයි මම දෙවෙනි වාක්‍යයට කැමති එක. එතකොට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක, මේ සමාජ ජීවිතයත් එක්ක අපිට ඒව නතර කරන්න බෑ. රට එහෙම, ලෝකෙ එහෙම යනවා. ඒතකොට ඒ தත්වයේ තුලදීත් අපි අපේ වගකීම පැහැරහරින්නේ නැතිව වඩා පරිපූර්ණ දරුවෙක් බිහි කරන කුමක් කළ හැකිද කියන තැනට ආවොතින් මේක තෝරා ගැනීම පිළිබඳ කාරණයක් තිබෙන්නේ. එතකොට මම මෙහෙට ආරම්භයක් ගන්න නැවතත් මගේ විෂයට අවතීර්ණනෝතෙන් අපේ මේ හිස්කබලට යටින් තිබෙනවා මොළය. මේ මොළය කියන්නේ ශෛල ට්‍රිලියන ගානක නිර්මාණයක්. අන්නේ ශෛලවලට හැකියාව තියෙන තොරතුරු, ශබ්ද, ඒ කියන්නේ අපට පරිසරෙන් ගන්න දත්ත ගබඩා කරගන්න. මෙන්න මේ ගබඩා කරගන්න දත්ත මත, තොරතුරු මත තමයි මිනිසා සිතන පතන විදිය තීරණය වෙන්නේ. ඒ සිතුවිලි මත තමයි ඔහුගේ ක්‍රියාව තීරණය වෙන්නේ. ක්‍රියාව මත තමයි ඔහු සමාජයේ ගත කරන හා ඔහුට ලැබෙන සියල්ල තීරණය වෙන්නේ. ඒතර හරි සරලව ගත්තොත් මේ වැඩසටහන නරඹන අම්මා කෙනෙකුට දැන් තේරුම් ගන්න පුළුවන් දරුවාගේ මොළයට ඇතුල් වෙන තොරතුරු ටික, දත්ත ටික, අත්දැකීම් ටික අපිට වෙනස් කරන්න පුළුවන් නම් අනාගතයේ නිර්මාණය වෙන වැඩිහිටියා අපිට වෙනස් කරගන්න පුළුවන්. මේක මනෝවිද්‍යාව නොදැනගෙන හිටියට අපේ ගැමියෝ දැනගෙන හිටියා. ඉස්සර කාලේ දරුවෙක් නිදියන්නට යද්දී අම්මා තාත්තා වීර කතා කිව්වේ, සුරංගනා කතා කිව්වේ, ආගම සිහි කරේ, කවි කිව්වේ. ඒතර ඒවා සමහරට ආත්තම්මා විසින් කරා. හේතුව අර
ඥස්ටික පවුලට ඉස්සෙල්ලා තිබුණු විස්තුත පවුල තුල ඒකට ඉඩකඩ තිබ්බා. හොඳයි මම මේක දිගට ගෙනියන්න නැතුව දැන් එහෙනම් අපි කුමද්ද කළ යුත්තේ? දැන් අම්මට අඩුම ගානේ දරුවා දිවාසුරකු මධ්‍යස්ථානයකට දෙන්න වෙනවා නම් දැන් කොහාට හරි දාන්න නැතිව දරුවට වඩා සුදුසු පරිසරය තියෙන්නේ කොතනදයි කියලා තෝරාගත යුතුයි. එතකොට අම්මා කොයිතරම් අවිවේකී වුණත් රැකියාව කරත් ගෙදරවට පස්සේදී අඩු ගානේ දරුවන් වෙනුවෙන් විනාඩි 30ක් 40ක්වත් දැන් වෙන් කරන්න පරිස්සම් විය යුතුයි. ඒකත් නිකම් නිකම් වෙන් කළ මදි හෙට කරන්න තියෙන වැඩ ටික ඔළුවේ තියාගෙන රැට උයන්න තියෙන වැඩ ටික ඔළුවේ තියාගෙන මහත්තයා ගෙදර එන්න මෙමින් කලින් සූදානම් වෙන්න ඕනේ කියලා හිතාගෙන කලබල නැතිව ඒ ටික කළමනාකරණය කරමින් කරන්න ඕන අත්‍යවශ්‍ය වැඩ කීපයක් තිබෙනවා. මම ඒ ටික දැන් චුට්ටක් මෙහෙමම කියන්නම්. එකක් තමයි පුංචි දරුවන්ට හරි වැදගත් එයාගේ ආත්ම සම්මානණය නැත්නම් මේ ආත්ම අභිමානය වර්ධනය කරගෙන මේක හරිම වැදගත් කාරණයක්. ඒතර අපි අතින් ඇතැරෙන්නෙමත් ඕක තමයි. මොකද අපි තරහ ගියාම අවිවේකී වුණාම අපි මේ දරුවා දරුවෙක් කෙනකම අමතක කරලා ඇතැරලා දානවා. ඇතැරලා දානවා කියලා කියන්නේ වචන ඇතැරලා දානවා. ඔහුව නොසලකීමට ලක් වෙනවා. ඔහුව ගැරහුමට ලක් වෙනවා. ඔහුව අවමානයට ලක් වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම දරුවෙකුට ඉතා ප්‍රබලව බලපානවා. දරුවාගේ ලෝකේ පුංචි කාලේ වීරවරිය මහා ප්‍රබල චරිත දෙකයි තියෙන්නේ. දෙක තමයි අම්මයි තාත්තයි. මුල්ම කාලේ අම්මයි තාත්තයි ටික ටික වෙනකොට ගුරුවරයා දක්වා මේ භූමිකාව වෙනස් වෙනවා. හැබැයි අම්මා තාත්තා තමයි බුදුදහමේ පූර්ව ගුරු විදිහට සලකන්නේ. පෙර මුල්ම ගුරුවරු. එතකොට මෙන්න මේ කරුණු කිහිපේ මම ඉතා සරලව යෝජනා කරන්න කැමතියි. දරුවන්ට ආදරය දැඩිව අවශ්‍යයි. ප්‍රකාශිත ආදරය හිතේ තියෙන ආදරේ. එතකොට සමහර තාත්තලා අම්මලා කියනවා අපි මේ සේරම දැඟලිලි දඟලන්නේ අපි ළමයිට ආදරේ හන්ද තමයි කියලා. වැඩක් නැහැ. දරුවට වැදගත් වෙන්නේ අල්ලලා තුරුල් කරගන්න එක, ඉඹ ඉඹින එක, දරුව එක චුට්ටක් සෙල්ලම් කරන එක, එයාත් එක පොඩක් වාඩි වෙලා කතාවක් කියන එක, එයාගේ කතාවක් අහගෙන ඉන්න එක, එයාට උදෑසන දවාලේදී තියෙන අත්දැකීමක් බෙදා හදාගන්න ලැබීම. ඒක නිසා ආදරය හා සවන් දීම අවශ්‍යයි. ඊට පස්සේ දරුවා පුංචි පුංචි ජයග්‍රහණ අත්කරගන්න සමහර දෙමව්පියන්ට ඒව කෙරෙන පේන කරනවා. හැබැයි දෙමව්පිය අවිවේකී නිසා ඒවට අවධානය යොමු කරන වෙලාවක් නැති හන්ද ගිලිහිලා යනවා. ඒ නිසා දරුවන් ජීවිතේ අත්කරගන්න පුංචි පුංචි ජයග්‍රහණ මහ විශාල වශයෙන් අගය කරන්නට දෙමව්පියන් සූදානම් වෙ සිටිය යුතුයි. සමහර දරුවා පුංචි ගෙදර දරුවෙක් ඉන්නවා නම් එයා පුංචි බොරු කෝපයකට තේ එකක් හදාගෙන අම්මට ගෙනල්ලා දෙනවා අම්මේ තේ හැදුවා කියලා. අම්මා නේ පුතේ යන්න ඕක පැත්තකින් තියන්න කියලා පැත්තකට දාන මේකෙන් ආත්ම සම්මානයට හානියක් එනවා. ඒකෙන් අපිට අනාගතේ පරිපූර්ණ දරුවෝ අහිමි වෙනවා. ආ මගේ පුතා තේ හැදුවද හරි ෂෝක් හරි රසයි කියලා මේ ළමයාගේ ලෙවල් එකට අම්මා බහින්නට ඕනේ. හරි පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ළමයේ කියන්නේ වැඩිහිටියෙක් නෙවෙයි. ළමයේ කියන්නේ ළමයේ. එවිට වැඩිහිටියා ළමයාගේ සිතුවිලි තේරුම්ගෙන ඒ ළමයාගේ මට්ටමට බැසලා ජීවත් විය යුතුයි. ඒ කියන්නේ අපි ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, කම්පැනි එක ඩිරෙක්ටර් ආදී මොන මට්ටම් වල හිටියත් ඒක සමාජයේ දෙයක්. ඒක මේ දරුවට අදාළ නැහැ. අපි දරුවාගේ චරිතය තුලදී, නිවස තුලදී මම අම්මයි තාත්තයි මිසක් කම්පැනි එකේ ඩිරෙක්ටර් නෙවෙයි. කම්පැනි එක ඩිරෙක්ටර් නෙවෙයි. අපි මෙතෙන්ට බහින්නට ඕනේ. ඒ නිසා මෙන්න මේ කරුණ ටික සරලව මම යෝජනා කරන මේ අවස්ථාවේදී ආදරය වැදගත්. දරුවන්ට අගය කිරීම වැදගත්. දරුවන්ට සවන් දීම වැදගත්. දරුවව අපි කියන්නේ අර සංසන්දනය කිරීම බලන්නකෝ අල්ලපු ගෙදර දරුවා නම් බලන්නකෝ අක්කා නම් හරි ෂෝක් ඔයා හරි නැහැ. බොහොම හානිකරයි. මේ නොකළ යුතුයි. ඒ වගේම දරුවෙක් කියන්නේ එයාට ඌ වෙනම ලෝකයක් තිබෙනවා. ඒ ලෝකයට මගේ අවශ්‍යතාව මම බලෙන් පටවලා හරියන්නේ නැහැ. අපි දරුවාට ගොඩනගින්නට හරින්නට ඕනේ. එහෙම නැතුව උදාහරණ දෙන්න බලමු. මගේ ආසාව නීතිඥවරයෙක් වෙන්න නම් මට ඒක කරගන්න බැරි වුණා නම් මම මගේ දරුවා නීතිඥවරයෙක් කරන්න ගිහලා හරියන්නේ නැහැ. දරුවාට වෙනම අනන්‍යතා අනන්‍ය වූ කුසලතා පද්ධතියක් තිබෙනවා. රුචි අරුචිතාවයන් ටිකක් තිබෙනවා. ඒ තුල තිබෙන ටික ගොඩනැගෙනට ඉඩ හැරිය යුතුයි. මට මතකයි ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා තමගේ දරුවා පාසලට බාර දෙද්දී ගුරුතුමිට ලියපු ලියුමක් තියෙනවා. අපි හැමෝම දන්න එකක්. ඒ ලිපි එක වාක්‍යයක් විතරක් මා ඔබට දක්වා කියනවා නම් එහි කියනවා ගුරුතුමියනි ආදරණීය මගේ දරුවට උගන්වන්න එපා යට ඉගෙන ගන්න හරින. ඒ කියන්නේ දරුවා තුල ඉන්න කෙනාට එළියට එන්න හරින කියන එක. ඒ නිසා මේ පරිපූර්ණ දරුවෙක් බිහි කරනවා කියන එක ඇත්තම කියනවා නම් අමාරු කාරණයක් නෙවෙයි. එකම කළ යුතු දෙය ඒ දරුවා බිහි කරන්න බෑ. බිහි වෙන්නට අවශ්‍ය පරිසරය අපි විසින් නිර්මාණය කළ යුතුයි. මම යලිසරයක ඒ වාක්‍ය කියන කැමැති පරිපූර්ණ දරුවෙක් බිහි කරන්න දඟලනවාට වඩා හොඳ දෙය ඒ බිහි වන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම පමණයි. මට තව තප්පර 45ක් විතරක් දෙන්න. එතරම් ඕනෙත් වෙන එකක් නැහැ. පුංචි ප්‍රායෝගික දෙයක් කියලා මම ඔබතුමියට අවස්ථාව දෙනවා. මගේ පියා ගමක සාමාන්‍ය ගැමියෙක්. සමා වෙන මගේ පෞද්ගලික දෙයක් කියනවාට ඒත් මේක වටේවි. ඔහු කිසිම දවසක විශ්වවිද්‍යාලෙ ගියපු හෝ ඉහළ පන්ති දක්වා ඉගෙන ගනිපු කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ පියාගේ මා දුටු දෙයක් තමයි පුංචි කාලේ සිට මගේ පියා හුඟක් පොත් අරගෙන තියෙනවා. වත්ති පිටියේ වැඩි ඉවර කරන පියා ඇඟපත හොදගෙන අම්මා දෙන කහට කෝප්පයක් බොමින් හැම හවසකම පොතක් පතක් කියවනවා. ඉබේම පුරුදුනේ මා කුමද්ද කුඩා කාලේ සිට පොත් කියවන්න. එතකොට මගේ පියා කරපු පුංචි දේ මොකද මේ පරිසරය එයා දැනුවත් හෝ නොදැනුවත්ව වෙනස් කරා. එහි ප්‍රතිඵලය තමයි මා පොත්පත්තර කියවීම පුඩා කාලේ සිටම හුරු වුණා. කිසිම දවසක මගේ පියා මට කියලා නැහැ පුතේ පොත් කියවන්න නොකියුවටින් හතර හන්දි ගලවනවා කියලා. හැබැයි තාත්තා එක කරා මං ඉබේ මේකෙන් ආභාෂය ලැබුවා. පුංචි දේවල් මහලොකු වෙනස්කම්.
මංතනේ පියාගේ මඟ පෙන්වීම නිසා තමයි අද බොහොම පරිපූර්ණ මිනිසුක බිහි වෙලා සමාජය යොමු දැනුවත් කරන්නේ. මංතනේ ඒක සමාජීයම කරන විශාල වූ සේවාවකට අපි ආගය කරනවා. අපි බොහොම යහපත් සහ සමාජයම දැනුවත් කරන්නට ඕන මාතෘකාවක් එකයි හංස වෙලත් එක්ක ඉන්නේ. අපි තපංච විරාමයක් කරන් ඉක්මනටම එන්න. වෙලාවක මට හිතෙනවා මේ අපි ඉන්නේ ලොකු තරගයකද කියලා. අර කලින් මොහන් මහත්මයා කිව්වා එහා පැත්තේ ගෙදර දරුවා කරන්නේ මොකක්ද කියන එක බලන්නේ නැතුව ඒ ගෙදර දරුවා තමන්ගේ දරුවාට වැඩිය හොඳයි කියලා කියලා මානසික වටන්නේ නැතුව අපිට මේ දේවල් හරි අවබෝධයෙන් කරන්න ඕන කියලා. මම එහෙම කිව්වේ ආචාර්යතුමනි මට තේරෙන අත්දැකීමක් මේ ලංකදී බොහොම කනගාටුදායක පොතක් වට අහන්න ලැබුණා. මම දන්නා හඳුන්න පවුලක එන දරුවෙකු නැති උනාසනීප තත්වයකින්. ඉතින් ඇත්තටම අපි දන්වෙද්දී කුඩා කාලේ ඉඳන් මේ ළමයාව අධ්‍යාපනයටමයි හුරු කරලා තිබුණේ. පන්ති මම හිතන්නේ gedara නැහැ. පන්ති එක්කගෙනම යනවා. නමුත් කොහොම හරි මේ අතරතුරේදී තමයි දැනගත්තේ මේ වෙනි අසනීපයක් තියෙනවා කියලා. නමුත් එතකොට පහු වෙලා වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ මේ අසනීප තත්ත්වේ පවා හඳුනා ගන්නට ඔවුන්ට කාලයක් තිබුණේ නැහැ කියලා මට හිතුණා. ඒකට හේතුව අර ඒ ළමයාගේ ඒ කියන්නේ මං හිතන්නේ ඔවුන් හිතුවේ පරිපූර්ණ දරුවෙකු බිහි කිරීම කියන්නේ අධ්‍යාපනය පමණයි කියලා මට නම් කල්පනා වුණේ. අනේ එතන මම මේ ප්‍රශ්නේ ගන්න කැමති ඔබතුමීගේ මේ හොඳ ළමයෙක්ව අපි නිර්මාණය කරන්න කියන්නේ මේ අධ්‍යාපනයේ පමණක්ද? නැත්නම් මේ උදේ ඉඳන්ම බෙල්ල කඩාගෙන පන්ති වලට ගිහිල්ලා ඒතර වෙන දෙයක් දරුවෙක්ගේ බලන්න ඕනේ නැද්ද? දැන් අර මං හිතන්නේ මෙතුමා හොඳ නිර්වචනයක් දුන්නා පරිපූර්ණ දරුවෙක් කියන කාරණාවේදී. එතකොට අධ්‍යාපනය කියන කාරණාව එකක්. දැන් අපි දන්නවා අපි අතර කොච්චර ඉන්නවද උගත් පිරිසක්. අපි හිතන අධ්‍යාපනයෙන් පරිපූර්ණයි කියලා හිතන පිරිසක්. මං හිතන්නේ ඒක අධ්‍යාපනයක් කියලාත් මට නිර්වචනය කරන්න බෑ. නමුත් අපි පොදුවේ කියනවා හොඳට ඉගෙනගෙන තියෙනවා එයා. එයාට සුදුසුකම් තියෙනවා, අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා. ඉතින් ඒකින් අපි අදහස් වෙන්නේ ඌට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා, කොළ කෑලිය ඇති. කොළ කෑලියේ තියෙන සුදුසුකම් ඇති. නමුත් අධ්‍යාපනය කියන්නේ ඒක නෙමෙයි, ඊට එහා පුළුල් තරහසයක තියෙන නිර්වචනයක්. ඉතින් දැන් ඔය දරුවෙකුගේ අධ්‍යාපනය ලැබුණා. දැන් අපි දකින මේ සමාජයේ මම හිතන්නේ මෙහෙම කිව්වට මම වැරදි නෑ කියලා මම හිතනවා 90%ක් 99%ක් දෙමව්පියෝ උත්සාහ ගන්නේ අධ්‍යාපනය ලබා දෙන්න. අපි කියන අර කඩදාසියට සීමා වෙන, සුදුසුකමට සීමා වෙන අධ්‍යාපනය ලබා දෙන්න. හැබැයි ওই අතරතුර දරුවන් කී දෙනෙකුට පුළුවන් වෙනවද තමන් එක්ක දුවනකොට, තරඟයට දුවනකොට වැටිච්ච දරුවව නැගිටලා එයාගේ ධනිස්සේ වැලි ටික පිහිදාලා ඔයාට දැන් හොඳයිද කියලා අහන්න පුළුවන් තත්ත්වයේ ඉන්න දරුවෙක් කී දෙනෙක් නිර්මාණය කරනවද? නිර්මාණය කරන්න උත්සාහ කරනවාද? අර මට හිතෙනවා හැම වෙලේම දැන් දෙමව්පියෝ කියලා දැන් මං හිතන්නේ මේක තමයි දෙමව්පියන්ගේ තියෙන වගකීම. අපි නීති රීති ඒව ඔක්කොම පසක දැම්මොත් දෙමව්පියන්ට වගකීමක් තියෙනවා අධ්‍යාපනය ලබා දෙන්න. ඒක දෙමව්පියෝ බැඳිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු 14ට වැඩි සියලුම දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනය ලැබෙන්න ඕනේ, ලබා දෙන්නට ඕනේ. දෙමව්පියෝ බැඳිලා ඉන්නවා නීත්‍යානුකූලව. ඒ සඳහා ඔවුන් දඬුවම් ලබනවා. එයම පැහැර හැරියොත් ඒ පසෙකදා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට ඕනේ. හැබැයි මට හිතෙන්නේ අධ්‍යාපනය ලබා දීමෙන් පමණක් දරුවා පරිපූර්ණ වෙන්නේ නැහැ. ඔහු සමාජයට හිතවත් ආදරය කරන, තමන්ගේ වටේපිටේ ඉන්න අයට ආදරය කරන, පරිසරයට ආදරය කරන දරුවෙක් හදන්නට ඕනේ. නිරෝගී දරුවෙක් වෙන්න. නිරෝගී දරුවෙක්. ඒ නිරෝගී දරුවෙක් කියන කතාන්දරේ ඔබ මේ මාතෘකාව ගත්තාම මට හිතෙනවා අපි හොඳට හොයලා බැලුවොත් අපේ මන්දපෝෂණයෙන් අඩු දරුවන් පිරිසක් ඉන්නවා. දැන් අපි දකින දරුවන් වැඩි දෙනෙක් ඔබ බැලුවොත් විශේෂයෙන්ම නාගරික පාසල්වල මහත වැඩි දරුවන් ඉන්නවා. ඒතකොට ගම්මට්ටමින් බලනකොට කෙට්ටු වැඩි දරුවන් ඉන්නවා. ඉතින් පෝෂණයේ ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. එතකොට ඒ කියන්නේ දෙමව්පියෝ මව දැනගෙන ඉඳලානේ වැඩියෙන් කණ්ඩ දෙන එක හොඳයි කියලානේ හිතෙන්නේ. දැන් දෙමව්පියෝ මව හිතනවා හොඳ කෑම වේලක් සකස් කර දීම තමයි හොඳ දේ කියලා. ඉතින් මේ පෝෂදායී කෑම වේලක්ද ළමයාගේ උසට බරට සරිලන දරුවෙක්ද මේ නිර්මාණය කරන්නේ? නිර්මාණය වෙන්නේ බොහෝ දෙමව්පියන්ගේ. හැබැයි කන්න දෙනවා. ඒක නෙමේ විය යුත්තේ. ඒක නිසා මට හිතෙන්නේ නිරෝගී දරුවෙක් සමාජයට ආදරය කරන,
පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරන්නට ඕන. හැබැයි අධ්‍යාපනයත් ලබා දෙන්නට ඕන. මේ හැම දෙයක්ම මෙතුමා හොඳ පැහැදිලිවයි කතා කළා. බැලන්ස් උනේ නැත්තම්, සමබර උනේ නැත්තම්, කලමනාකරණේ උනේ නැත්තම් මේ අපි හිතන යහපත් දරුපල පරපුර පමණක් නොවේ යහපත් සමාජය බිහි වෙන්නේත් නැහැ. ඒකට වගකීම තියෙන්නේ මවට. මොකද ආහාර වේල ලැබෙන්නේ මවගේ. එතකොට ඔය අධ්‍යාපනය ලබා දෙන වැඩි කොටසකට මව දායක වෙනවා. එතකොට මවට පුළුවන් වෙන්නට ඕනේ අධ්‍යාපනය ලබා දෙන්න, ක්‍රීඩා කරන්නට, දරුවව යොමු කරන්නට මවට පුළුවන්කමක් තියෙන්නට ඕනේ. ඒ සඳහා ඇය මානසිකව ඇය සූදානම් වෙන්න ඕනේ. මේ වෙලාව ක්‍රීඩා දැන් බොහෝ දරුවන් ක්‍රීඩාවට යොමු වෙන්නේ නැහැ. එතකොට ක්‍රීඩාවට යොමු නොවීම කියන්නේ කණ්ඩායම් හැඟීම ඒ දරුවාගෙන් ගිලිහෙනවා. කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නේ තනි පුජ්‍යලෙක්. හරිම හානිදායකයි, ඉතාමත්ම හානිදායකයි මේ දරුවා සමාජයට එනකොට. මොකද තනුවෙන් යන්නේ. ඉතින් ඔය වගේ අපිට සමාජයේදී උදාහරණ රාශියක් ලැබෙනවා. අපිට මේ අසම සමබර නැති දරුවෙක් සමාජයට ලැබීම නිසා. ඔව්. තව බොහොම විනාඩි කිහිපයක ප්‍රමාණයක් විතර අපිට කාල වේලාවක් තියෙන. මම කැමතියි ඔබතුමාගෙන් කෙටියෙන් මේ ප්‍රශ්න උත්තරයක් ලබා ගන්න. දැන් ඔය කියන පැති ඔක්කොම හරි අපි අධ්‍යාපනයේ පැත්ත කතා කරා, සෞඛ්‍ය පැත්ත, මේ පරිපූර්ණ දරුවෙකු බිහි කිරීම ගැන කතා කරද්දී දරුවගේ මනසේ තියෙන දේවලුත් වැදගත් වෙනවානේ. දැන් අපිට මේ ඕන දේවල් අපි කතා බහ කරනවා, අපිට ලබා දෙන්න පුළුවන් දේවල්. ළමයිගේ හිතෙත් එක එක ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම දරුවන්ට තරුණ වයසේ ප්‍රේම සම්බන්ධ ඇති වෙනවා, වෙනත් මානසික ගැටලු ඇති වෙනවා. මෙවන් තැන්වලදී දෙමාපියන් කොහොමද ක්‍රියා කළ යුතු වන්නේ, මෙය හඳුනාගත යුත්තේ කොහොමද කියලා බොහොම කෙටියෙන් උත්තර දෙන්න බැරි වුණත් මම කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. සුරංගි, ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අද සමාජයේ මම කියලිම ආදර සම්බන්ධතාවලටම එන්නම්. මේ දරුවෝ කියන්නේ ප්‍රශ්න නැති පිරිසක් නෙවෙයි. දරුවන්ට ප්‍රශ්න තියෙනවා. අපේ මට්ටමින් බැලුවටම ඒව ප්‍රශ්න නෝනට දරුවන්ගේ මට්ටමින් බැලුවම ඒව ප්‍රශ්න. ඒ කියන්නේ දරුවට ඒව ප්‍රශ්න. එහෙම ප්‍රශ්න ගොඩක් තිබෙනවා, හඳුනාගෙන තිබෙන. ඒ ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් තමයි ප්‍රේම සම්බන්ධතා. ඒතකොට අද සමාජයේ සමාජයට ප්‍රේම සම්බන්ධතාවයක් හමු වුණාම වැඩි හිටියන්ට හෝ ගුරුන්ට ඒක මහා සාපරාධී ක්‍රියාවක් විදිහට සැලකලා තමයි කටයුතු කරන්නේ. ඒක ප්‍රතිඵලය ප්‍රේම සම්බන්ධතාව විතරක් නෙවෙයි නතර වෙන්නේ. සමාජ ජීවිතයේම දරුවගේ ජීවිතයේම නතර වෙනවා. ඉතින් මම නිතරම කියන්නේ කවර කාරණයක් මතවත් දරුවා අහිමි නොකරගත යුතුයි. කවර කාරණයක් මතවත්. ඇයි? සියල්ලට වඩා දරුවා අපිට වටිනවා. ඒතර දරුවෝ මුහුකුරා යද්දී, ඒ කියන්නේ තරුණ වයසට එද්දී ආදර හැඟීම් සිටුවිලි ඇතිවීම ඉතාම ස්වාභාවිකයි. ඒකේ අදහස දරුවා නිරෝගී කියන එකයි. හැබැයි ලිංගික එතනින් එහා ගියපු සම්බන්ධතාවලට යෑම පමණයි අපි අවම කරගත යුත්තේ හා අරේව අන්තයට යන එකයි. ඒතර වහපු දෙයට ඉතක් කෙටියෙන් කියනවා නම් පවුල තුල දරුවට උණුසුම, රැකවරණය, ආදරය ඉතා ඉහෙලින්ම තිබෙනවා නම් අම්මා තාත්තා සමග දරුවට යහළුවෙක්සේ සබඳතා පවත්වන්න පුළුවන් නම් ඒ දරුවා සබඳතාවයක් ඇති කරගත්තත් ඒක ඉස්සෙල්ලම ඇවිල්ලා අම්මට තමයි කියන්නේ. අම්මට කියන්න බැරි වුණාම දරුවා එතනින් එහාට කරන දේවල් සියල්ලම හානි කර විය හැකියි. ඒ නිසා ආදර සබඳතා ඇතිවීම වළක්වනවට වඩා හොඳ දෙය පවුල තුල සබඳතාවය ගොඩනගා ගැනීම. එවිට අනිත් ප්‍රශ්න හුඟක් ලිහිලා තියෙවි. මම හිතන්නේ ඔබට බොහොම පැහැදිලි වෙන්නේ නැති, බොහොම ලස්සනට තව ටිකක් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඉතින් වගකීම් සහ යුතුකම් ගැන කතා කරද්දී තවත් පුංචි වෙලාවක් තියෙන නිසා මට හිතෙනවා ඔබතුමෙකුත් මේකට කෙටි පිළිතුරක් ලබා දෙන්න. දැන් දරුවෙක්ට පරිපූර්ණ දරුවෙක් වෙන්න කියනට වැඩිය දැන් අර මොහන් මහත්මිය කිව්වා වගේ සමහර පවුල්වල අඩදඹර උදේ ඉඳන්ම රණ්ඩු සරුවල්. දැන් මේවත් දරුවගේ මානසිකත්වයට බලපාන. එහෙමනම් මේ බලාගෙන ඉන්න දෙමාපියන්ගෙන් මොන වගේ පණිවිඩයක්ද, ඉල්ලීමක්ද, විශේෂයෙන්ම gedara පරිසරය හොඳ වෙන්න ඕනේ දරුවගේ මනස හරියන්න නම් මොන වගේ ඉල්ලීමක්ද කරන්නේ? මම හිතන්නේ හරිම වැදගත් කාරණාවක් සුරංගි අවසානයේදී මතු කළේ. ළමයා ගොඩනැගෙන්නේ gedari. ඒක නිසා තමයි අපි අම්මා තාත්තට හැම වෙලෙම කියන්නේ, අපි හැම වෙලෙම කතා කරන්නේ දෙමව්පියන් ගැන. දෙමව්පියන් ළමයාට සුවදායි පරිසරයක් gedara නිර්මාණය කරන්නට ඕනේ. ගෙදර අඩදබර තියෙනවා නම්, ගෙදර හැම වෙලෙම කලකෝලහල තියෙනවා නම්, වටේ පිටේ පරිසරයත් එක්ක අම්මා තාත්තා පවත්වන සම්බන්ධතාවල යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දරුවාට බලපානවා. ඒ දීර්ඝකාලීනව දරුවාගේ පෞෂ්‍ය වර්ධනයට බලපානවා. ඒක නිසා මම හිතන්නේ මවට වගකීමක් තියෙනවා, පියාට වගකීමක් තියෙනවා සුවදායි පරිසරයක් දරුවාට නිර්මාණය කරන්නට. ගෙදර නිවස තුළ මව බොහොම කාරුණික වෙන්න ඕනේ, පියා බොහොම කාරුණික වෙන්න ඕනේ. ආදර්ශමත් මවක් වෙන්නට ඕනේ, ආදර්ශමත් පියෙක් වෙන්නට ඕනේ. මේ ආදර්ශමත් කියන කාරණාවේදී දෙමතත් අපිට විශාල වශයෙන් කතා කරන්න පුළුවන් දෙයක්.
මුත් අපි දන්න බොහොම සරලව මගේ අම්මා මේ වගේ මගේ තාත්තා මේ වගේ මගේ ගුරුවරයා මේ වගේ මගේ විදුහල්පතිතුමා මේ වගේ සමාජයට ගියහම ඔන්න ඔය හතර දෙනාගෙන් තමයි මේ දරුවාගේ පෞරුෂය වර්ධනය වෙන්නේ යම් කිසි දරුවෙක් යම් කිසි වැරද්දකට යොමු වුණා නම් ඒක නිසායි මං හැම වෙලේම කියන්නේ මවට වගකීමක් තියෙනවා පියාට වගකීමක් තියෙනවා ගුරුවරයාට වගකීමක් තියෙනවා විදුහල්පතිතුමාට වගකීමක් තියෙනවා ඒ වගකීමෙන් ඔවුන් නිදහස් වෙන්නේ නැහැ ඔව් සීලු දෙනා පිළිගැසුණාම ලස්සන පවුලක් කියන දේ තමයි නිර්මාණය වෙන්නේ ඉතින් ඒවන් ලස්සන පවුලක් ඔබගේ ජීවිතයටත් ඇති වේවා යම් යම් ගැටලු තියෙන නම් ඒවන් නැති වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ඔබේ නිවසේ සමුගන්නේ සූදානම් වෙන්නේ ඉතින් ආරාධනා කරනවා හෙටත් අපේ ආදරණීය විඳිනි උදෑසනත් එක්ක එකතු වෙන්න කියලා බුදු බුදලටම ස්තුතිවන්ත වෙන ඔබේ වටිනා කාලේ අපි වෙනුවෙන් එකතු කරාට එහෙමනම් සුබ දවසක් නිරෝගිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි ගිහින් එන්න මායිපුවන්.